කෝයිති මගේ රත්තරන් කොල්ද ටිකයි කෙල්ල ටිකයි සැපෙන් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා. එන්නම් අද සුපිරි වීඩියෝ කැලි ටිකක් තියෙනවා. සබ්ස්ක්‍රයිබ් පාතකුත් දාලම බලමුද? ඔන්න බලාපල්ලකෝ ඉතින් කෙල්ල ටික්ටොක් කරනවා කියපු හම ටික්ටොක්ක දදි වටේ මොන මකුල තිබ්බත් මුන්ට පේන්න. ජංගයක් අන්නවනම් හිටත ඇද ව්‍යව් නැත්තං අමුතයක් ගාගන්නයහු ඒ නැත්තං හෙදුවෙන් ඉඳ ව්‍යව්. කෙල්ලෝ ඉතින් මෙහෙම පුක්ක බේරෙන්ද ගහගන්න අද්දී අපිට නෙමේ බොලව් ඕන එකෙක්ට බැලෙනවා. මොකද මුම් මේ රහත්වෙච්චවු නෑන මේ ලෝකේ. අපි ඔක්කොම කෘතත් දන මිනිස්සු. ඈ කෙල්දනය උඹලා කොතට අඳින්වා නම් හිතට ඔච්චට අඳින් දෙපා. අපේ මේ කෙලින් ගෙන් නැතිවත් අම් අප කෙලින් ගැයි ඔය වෙලාවට. ඒක හින්ද ටිකක් ඇඳ පල්ල සංවරව. යකෝ බොල මේ ඒවලා තියෙන්නේ ලසඤ්ඤනේ. ලසන්තය ඒවලා කියලා හිතලා තියෙන්නේ. මේක ජීවිතයටවත් ගාපීල් කාතුන් එක නම් වලර නෑ. ගාපීල්ගේ හොඳම කෑම ලසඤ්ඤනේ. දැන්වත් කාපන් ඕක. හැබැයි ඉතින් ඒ සොච් එක ආච්චිට වැදුන නම් ආච්චි ඉතින් සෙත්ත පොච්චි තමයි කැලින්ම පරලවා. අන්නේ පව් ඉතින් මුන් දෙන්න දැන්ගිටින් කවුද හරි ෆෝන් එකින් රෙකෝඩ් කරලා හැමතැන්තම දාලානේ. යක්කෝ බස් එක යනකොටවත් පිළිවෙලකට පලියල්ලා ඔය වැඩ කරන්න තමයි ඔය රූම් තියෙන්නේ. යනවනම් ඒවට පලියල්ලා නැත්තං ඔබගේ වැඩ කරන්න දෙපා. හැමෝම ගාව ෆෝන් තියෙන හින්දා චාටර් එක තමයි වෙන්නේ. දැන් ඉන්න පොඩිුන් එක්ක නම් පුතෝ කතා කරලා දිනන්න බෑ. දැක්කනේ අහපු දේ, දැක්කනේ අහගත්ත දේ. යකෝ ලදරන් වෙච්ච බස් එකේ ඔය ජනේල ගැලවෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? අනේ කාලේ වනේ වාසය කිව්වලු. මේවත ඉතින් හිනා වෙලා බෑ. මොනම නැතත් හොඳට කාලා බීල හිට පාච්චි කරෙන්නේ. පව් ඉතින් උන්දට වැඩි වෙලා දැන් බුදියගෙන ඉන්නේ. මගෙන් සමහර අය අහලා තියෙනවා ඔයා කැම්පින් ගියාම ටොයිලට් යන්නේ කොහොමද කියන එක. Oh my god! Wow! පොඩක් එහෙට මෙහෙට ඇවිදලා මම මගේ වැඩේ නිදහසේ කරගන්න පුළුවන් කාටවත් පෙනෙන්නේ නැති තැනක් හොයාගත්තා. ඉතින් දැන් අපි බලමු ඒ ටූල් එකෙන් කොහොමද මගේ වැඩේ කරන්න කියලා.
මේ වල සාමාන්‍යයෙන් අඩියක් විතර ප්‍රමාණයෙන් ඒක ටිකක් යටට අඩියක වගේ යටට පට ප්‍රමාණයේ තියෙනක හාර ගන්න පුළුවන් නම් හොඳයි. මගේ වල හාරන වැඩේ දැන් හරි. ගොන්නු බෙහෙල මඩ කරපු තඩි වලවල්. ඉතින් නිදහසේ වැඩේ කරගත්තට පස්සේ මම වල හොඳට වැහුවා. අපත සිරි. ඔව් ඔව් නංගේ. ඔයා හොදගත්තේ නෑනේ. හොදගන්න හැටි දැන් මේ නෑනේ. දැන් ආයේ කවුද ආගිය ආදි ඔයා කොහොමද ඔක හොදගත්තේ කියලා. අනේ ඉතින් මේවා කරන උන්ට හොඳ පාඩම්. අපත සිරි යකෝ ස්ටේජ් එක කඩන් වැටුණානේ. කවුද බම් මේ කුඩු ගහපුන්ද මේ ස්ටේජ් එක හැදුවේ? හොඳ නර්තන කණ්ඩායමන්නේ බොලව් හිටියේ. උන්ට මොනවා වුණාද දන්නේ නැහැ. පව් යකෝ. ඒ රජා ජී, ඒ රජා ජී, ඒ රජා ජී ඒකරේ තරහල් අජරුරත්. හා නංගේ බොම්බිලි ගඳද නැත්නම් වඩපුවක් ගඳද එන්නේ? අතගාලා ගඳ වැළුවනේ. ඉතින් කියන්නේ මගේ ෆලෝස් එක කම්පියුටර් එක නැති. ඔකේ. ඉතින් බම්මන් නැටුවාම උන්ගේ පියුස් යන්නේ කොහොමද? ඒගොල්ලන් ඇක්සෙප්ට් කරන්නේ මගේ ඩාන්ස් නේ. යාම අනැක්සෙප්ටබල් ඩාන්ස් එකක් දැම්මට පස්සේ යන්නේ. කොහම අවුල් වෙනවනේ? මං ආවේ උඹට ට්‍රබල් දාන්න නෙමෙයි. ආන් උඹේ රෙදි ටික බබල් ගම් වෙලා. දේශමි. Oh my god. අනේ අම්මට තේරෙන්නේ නැහැ සෝෂල් මීඩියා ඇල්ගොරිතම්. තේරෙන්නේ නැහැ තමයි ඔය ඇල්ගොරිතම් ද මොනවද ඒවා. අපේ කාලේ තින් අල්ලේ තියාගෙන මෙහෙක් කරන්න දේවල් තිබුණේ නැහනේ. Brother. What's that? හැබැයි තින් ඔය ඇල්ගොරිතම් වලට වඩා මට ඇල්ගොරිතම් කියන එක නම් හොඳට තේරෙනවා. ඇල්ගොරිතම්? ඒ මොකද්ද? ඇයි බං? පිරිමින්ව ඇල්ගේ නටවන රිද්ම් එක. ඒක අපේ පරම්පරාවෙන්ම එන එකක්. විශේෂයෙන්ම ගෑනුන්ට. අපේ අම්මා තාත්තව ඇල්ගේ නටවුවා. උඹලයි තාත්තව මං ඇල්ගේ නටවනවා. උඹ අර බුද්ධිකයව ඇල්ගේ නටවන්නේ. ආන් ඒ රිද්ම් එක. අපේ කොල්ලන්ට මේ කියන්නේ උඹලා නම් ඔය කෙල්ලන්ගේ අල්ද රිදම් වලට අහුවෙන්ද යන්න එපා. අහුනත් පුතෝ අනාතයි. අලිසං කෝට් සරං ගලවලා ගෙදර හිටපල්ලා. අලුත් ටෙන්ඩර් කන්නේ මේ කලිසං වල හුජ්ජ කොර ගන්න එක. ඉන්දකින් විතරක් ගඳ මේ වියලි කලාපේ කෙල්ලෝ කියන්නේ චූ කොර ගන්න. අම්මෝ මුන්ට ඇත්තමයි මේ කුදු ගහලා තියෙන සික් එකටද කොහෙද මේ හුජ්ජ යන්නේ? ඉන්දකින් විතරක් චූ කොර ගන්න කෙල්ලෝ මං ඔය දැක්කමයි. හින්දම ඔය රුව හින්දම කුල්මත් වෙලා වෙලා ඔබ සතුටු සොකරි වගේ මයියා මොනතරම් අසහනයක්ද තියෙන්නේ? ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. අම්ප අපි ඉවරයි වසන්ත අයියා, අපි ඉවරයි. දැන් ඉතින් මෙහෙම කෙල්ල කෙල්ල මේ වැඩ කරන්ද ගත්තාම කොල්ලන්ට කොහෙන්ද කෙල්ලෝ? දැන් ඉතින් කොල්ලෝ තාත යන්නේ අම්මපා මේ වගේ වැඩ දැකලා තමයි. සමහර විට ඒක කියන්නේ නැහැ අපිට. දැන් අපි මේ කොවිඩ් මේ මෙහෙත් කරනකොට යම් 40ක් අර ගන්න ඕන. 40න් 20කට වතුර ගහනවා. තව 20කට මෙහෙත් ගහනවා. හැබැයි කාටවත් කියන්නේ නැහැ. ඒයි. මීට වැඩිය හොඳයි.
යකෝ මුන්ට හෙනම ගහන්න බෑ. පේනවනේ කොල්ලා තියෙන වැඩ. ගසා කෑම තව ඡන්දෙත් ඉල්ලන් දෙනවා. උඹලා හොඳට හිතලා බලලා ඡන්දෙ පාවිච්චි කරපියව්. නැත්තම් අපි ඔක්කොම විනාසයි. පේනවනේ දැන්. සමහර කෙල්ලෝ ඉන්නවා ඒ කොල්ලට කෙල්ලෙක් ඉන්නවා කියලා දැනදනම් බලෙන් පුකලෙනවා. Oh my god! ඔන්න ඉතින් මගේ හොඳ කොල්ලනේ කෙල්ලනේ අද වීඩියෝ කැලේ ටික නම් ඉවරයි. මේ වීඩියෝ කැලේ ටික හොඳද නරකද බලලා හොඳ අපිට subscribe පාරක් දාපල්ලා, comment පාරකුත් දාපල්ලා. බුදුසන්නයි සියලු දෙනාට ඈ.